අලුත් එකෙක් හොයා ගන්න ඕනේ කියලා. ඔළුවක් හරියන්නේ නැහැ. දැන් ඕනේ අලුත් ප්‍රතිවක් තියා. අලුත් වැඩ පිළිවෙලක් ඕනේ. සම්මාකරන. එහෙම කොහොමද මේ හොදා? දැන් මේකට වෙච්ච කරුණු ගැටට දාලා ඕම්මම ගමනක් යමින් තියෙනවා. දැන් එකක් මේකට කොහොමද ඡන්දකාරය කිව්වේ? ජාතික සම්පත් විකුණන්නේ නැහැ කිව්වා. ඒව ආරක්ෂා කරනවා කියලා කිව්වා. ඔබට මතකද ඡන්දකාරය කියපුවා? ඒක මේක සමාජාලාව ඒවා කියන මොනවද කියන්නේ? කවුද තනියමයි කියලා ආන්දරන කාලේ පිටරටවලට ආනතුල කියුවා. බෞද්ධ සමාජාලාවට මහින්දා ගෝඨාභයලා කිව්වා. මේවා ගන්න එපා. මේ ආන්දර විකක මේවා ගන්න එන්න එපා. අපි යන මැකුවරෙන් අපි ආණ්ඩුවක් හදනවා. හදපු ගමන් ගත්තොත් අපි ආපෝදා. ගන්න එපා. හංගත රාය චීනේ දුන්නා. හනිලා. අපි ඒක බැරි ලෙස දුන්නා. මහින්දා කිව්වා හංගත රාය ආපෝ ගමන් අපි ගන්නවා කිව්වා. ජාතික සම්පත් විකුණන්නේ නැහැ කිව්වා. දැන් මොකද කරන්නේ? දැන් මොන ආවා බලේ? සිංහ වර්ගන අපවත්තර ආවේ ජාතික සම්පත් විකුණන්නේ නැහැ කියලා. කොළඹ වරායෙන් කියනවා කිව්වා කොළඹ වරායෙන් නැගි හෙළදිය කණිලා විකුණන්න හැදුවා. අපි මේක විකුණන්නේ නැහැ. අපි දේශීය වශයෙන් මේ අපේ රටේ ආයෝජනේ මේ නාලා මේ ජැතිය ලංකාව සතු කරනවා කියලා කිව්වා. වරාය සතු කරනවා කියලා කිව්වා. ආරක්ෂා කරනවා කියලා කිව්වා. දැන් මොකද මේක අපේ ගිනි විකුණන කරේ? දැන් වරාය මුත්‍ය සම්පත ඔක්කොම එක අවුල. අනේ මුත්‍ය සම්පත ගොඩක් එක අවුල. දේශපාලන ව්‍යාපාර හැදෙන අපි ඇතුළු පිටරේ එක තුලා අනේ උගත්තුත් එක කරලා දැන් මේ ජාතික සරණ ක්‍රියාත් කර ගැනීමා කොළඹ වරාය නැගෙන ඉර ගැටිය දේලා ගන්න. කාගෙන්ද? මේ ආරක්ෂා කරන කීපෙවු. මේක විකුණන්නේ නැහැ කියන්නේ ආරක්ෂා කරන ප්‍රධාන අංගය. දැන් මේ දෙවෙනි දත්තෝ කැපිට මඩේ රැස් වෙනවා. දැන් කැපිට පත් ගාව දාන ඔක්කොම සූදානම් කරලා තියෙනවා. කාටද දෙන්නේ? දෙහියක් කරන්නේ පොදියා කරන්නේ හංගිලාකට දෙන්න හදන්නේ දැන් වරාය? නැහැ. ඉන්දියාවේ අදානි සමාගමට දෙන්න හදන්නේ අදාහන්. අදාහන් කියන්නේ රාජවක් මහත්තුගේ නැන්දම් බඩාලා මුරු වෙනාද? නැහැ. ඒක බෞද්ධ සමාගම. මේක පොඩි ඉන්දියාවේ ලොකු උද්ඝෝෂණයක්. ලක්ෂ සංඛ්‍යාත ජනතාව පාක් කරලා ඉන්නවා. දිවි වට කරලා. ඒ මොදිලා ඒ ගොරියන්ට වැඩි දියලා 70කට වැඩි දා මරලා තියෙන ඉන්දියාවේ සරලක් යනවා. ඒ සරල කොට තමයි කියන්නේ. ඒ ගොරියන්ට ඉන්න මහත්කාරයෙන් දෙක හදම සිංහ තොම වෙනවා.
කරනවා. තව විතරක් යන රෝග දිගටයි. යාතේ දෙනවා. සිංහ රාජයේ දෙනවා. යම් විදියකින් අධ්‍යාපනය දෙනවා. ඒකට අපි ඉවසලා ඉන්නවා. එදා මේ කොළියේ කපන්නෝ. එදා මයින්ද මහත්තයාගේ ගෝඨාභි මහත්තයාගේ කවුරු උත්සාහ ගත්තා? ඔය වගේ මේකේ අධ්‍යාපනයේ මාසන්න සයිකන් දිනාව එනම් ජාති වශයෙන් සංස්කාරය කියලා දැවන් කරගෙන යනවා. අපි රටේ ඉතිහාස අධ්‍යාපනය නැක්කා වගේ. කොළඹලායි නැති හේජකී එක අඟව මේ රාජ්‍ය පක්ෂ උකාමි විතුරන්නේ ඉඳ කියන්නේ නැහැ. ඒකට අපි පලයේ යොදවලා තියෙන ආදරණීය අපි තාත්තේ. එතන සූදානම් කරලා තියෙනවා. කරුණා කරලා. දැන් මේ වර්තමාන ආණ්ඩුව දැන් මොකද වෙන්නේ? ආගම නැහැ. දැන් කරුණා කරන සේ විතුරන මොකද කරවන්න. දැන් කොළඹගේ වටිනාම ඉඳ මොකක්ද දන්නවද? කොළඹගේ වටිනාම ඉඳන කොළඹ පිටකොටුවේ තියෙන මැදම ඉඳන මැනි මාකට් එක ගන්න යන්නේ බෑරියෝ වල. මැනි හිස්සුනා. අක්කර 6-7 ඉඳලාක් තියෙනවා. ඒ අක්කර 6-7 වටින්ම ඉඳන් දෙහිහක් කරන්න බැරියෝ වල. විකුණුවෝ. ඒකේ වටින අයිතම. දැන් ඒකට පිටුපත් ඇවිසනවා. ඒකත් විකුණනවා. කවුද දිනා? කර්මහරණ. ආරක්ෂක අමාත්‍යංශයේ ආරක්ෂකන්ගේ මූලස්ථානයේ විකුණුව ප්‍රයෝග කරන මැනි ඉඳන් විකුණුවා කියන අහන්නද? සුකා කොහොම බලන්නේ කියනවා ඉරකව තුනක් එකලඟ වැලිකන වැලසින් හෙවදේ ඇයි බංගලාදා අපි ගේයන් හරවන්න සතුරු කරලා තියා කොහොමද හොරනට හොරන්ට ගෙහිලා අතන හිස්සන ඉඳලා විතුනාගේ ලේන්දේශ කරන සූදානම් කරමින් ඉන්නවා කොළඹ විශ්වවිද්‍යාලේ මුප්පයා පාලේ වටින රාජේ ඉඳලා කියනවා දැයවත් කිව්ව බසහස් කරලා තියා විතුනා සූදානම් හරි මේ මාතර කරනවා අර කාම නගරයේ වටිනාම ඉඳම පොලිස් බලකේ ආසමෙදී ඉන්න ඒව මනලා කඩේ කරලා තියෙනවා විමුණා ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝ අපි නම් ඇලි අපේ දරුවන්ට මොනවද ඉතුරු වෙන්නේ එහෙම කිව්වොත් කරුණාකරලා මේකගේ වලේකට හොරදානවා ඉස්සව මුත්‍යකින් අපි උතුරයි නැගේ ඉරයි ඉඳහස් කරත්තා ඒකට අපිට බලයේ ඉඳලා කිව්වා ජනතාව ඉතුවා ඒ විදිහට මේක දෙනවා රටේ ඉඳහස් කරගන්න කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? 30 වගේ යුද්ධයක් නිමා කරලා බලය ගන්නවා කිය රටම පාවාදේ විදුර නීති වෙනවා. එන්ජිනේර අයි මංගර අල්ලගත්තා. එන්ජිනේර යාපනය අල්ලගත්තා. අපේ ආරක්ෂක අංශ ජීවදා කොල්ලෝ ගිහිල්ලා එන්ජිනේරට සරන් ගලා අයි මංගර ගේගත්තා. යාපනය ගේගත්තා. දෙලපන් දැන් උතුරු රටේ ඉරිලා එන්ජිනේර මෙයා ගත්තානේ ලංකාවේ මොනවද? ඒ හරවන්නේ කියලා නෙවෙයි ඉන්නේ කියලා නෙවෙයි උන්ගේ අතේ කියලා හිතේ. අදාළ විදිහට ඒක ලංකාවේ මොනවද කියලා හිතේ. අපේ ඌවගෙන සේහම්පාරි සිටියතු බඳුර මොනවාද දිස්ත්‍රික්කේ? අක්තර හතමන්නා බ්‍රිතාන්‍යයේ ඌකට සමාන දෙන්න මහින මහත්තයා ජනරජ කාලේ ජනරජපත් කියලාවත් දැම්මා. ඒක සම්මතයි. තාම මේ වසසෝද අපේ ආගම කරනවා දෙන්නත් රැකගන්න. අක්තර හතමන්නා පොඩිද? සිංගප්පූරුවගේ රට තරම් ඉන්නවා කී දෙන්නාද දැන් සිංගප්පූරුවේ කොහොමද මේ ඇවිල්ලා තියෙන්නේ ගැසරෙන්ටස් කියලා අපිට අත්දැකීම් ගන්නවා උන්ගේ රටක් පොඩි රටක් ඒ වගේ ඉන්නවා ඒකොට 30 වෘත්තිදි ගේරගත රට බේරලා තිය අපි කියලා ආපු කටේ දුන්නාට පස්සේ තෑරි තෑරි වල හබලා කොටස් වල දීකාට පස්සේ මොකක්ද මේක කියන්නේ දැන් මේ එල්ටී ඉතිකාරය වැඩි වාරපතලයි මේකේ පාළේ ඉතුපත්යක් එමණි රැකියක් එනවා දෙගොල්ලන් දුන්න වේරණය කවදද අප්පා මේවා මේ රටේ ජනතාව තේරුම් ගන්නේ කියනවා කාම එක හරියට තේරුම් ගන්නෑ ප්‍රශ්නයක් තියෙනවා කර්මා කරවා එක වෙන්නේ සමාගම අප්පාගේ මේක වෙන්නේ සිද කර යන අනිය දිනුල් මෙලිය දීලා මොකද වෙන්නේ ඒක මම පහදන්නට දෙවිය එහෙම දෙන්නේ තියෙනවා කඩවල මොකද කියලා දෙන්නේ සාරේ හිස් එක දෙන්නේ තියෙනවා ඒ වගේ රාජපක්ෂ මහත්තුරු අවුරුදු 5ක් හිටියොත් මේ විදියටම අපිට ආරම්භ කරලා නවත් ගන්න බැරි වුණොත් අලියාගේ දිනපු දුරක් වාගේ ලංකාවක් ඉතුරු වෙනවා මගේ නැති දිනුනේ පොත්ත ඇත මගයක් නැත වරාය නැත වනාන්තර නැත ජල සම්පත නැත රටේ වටිනා ඉඩම් ගන්න නැත
මේයන් විදියට ධනක් නෑ. අපිට පේනවා රටේ හැමතැනම අරුත අමාරුකම් පැනගිලා තියෙනවා.